ඔබ සියලු දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන අතර අද අප මාතෘකාව ලෙස ස්වභාව ධර්ම නීතියන් විෂයන් වූ ආකාරය ගැන සලකා බලමු. ඔබත් මමත් ලොව සිටින සියලුම ජීවීන් උපන්දා සිට නිරාවරණය වූ මෙම පරිසරයේ විශාල සංසිද්ධි ප්‍රමාණයක් ඇත. එමෙන්ම මිනිසා විසින් මෙම සංසිද්ධීන් විග්‍රහ කිරීමට එම ස්වභාව ධර්ම සංසිද්ධීන් එක් එක් කාණ්ඩයන්ට වර්ග කර ඇති අතර එම විෂයන් අතුරින් සියලුම පුද්ගලයන් වැඩියෙන්ම හදාරන විෂයන් ලෙස විද්‍යාව සහ ගණිතයේ විෂයන් හුවා දැක්විය හැක. මන්දයත් මෙම විෂයන් දෙකෙන් ස්වභාවික සංසිද්ධීන් පැහැදිලි කර ඇති නමුත් එම පැහැදිලි කිරීම බර වචන යොදා ගනිමින් නිර්වචනය කර ඇත. එම නිර්වචනය කිරීම යම් පුද්ගලයන් පිරිසක් අතර පැතිරී ගියත් බොහෝ පිරිසක් එම විෂයන් ප්‍රතික්ෂේප කරමින් කල්ගත කරයි. මන්දයත් එම නිර්වචනය කිරීමවල ඇති සංකීර්ණ බව නිසායි. නමුත් ඔබත් මමත් තීරුම් ගත යුතු සත්‍ය නම් මෙම සෑම විෂයක්ම යැපෙනු ලබන්නේ අප අවට ඇති පරිසරයේ මතවන බවයි. එනම් මෙම පරිසරයේ ස්වභාවික සංසිද්ධීන් සියල්ලක්ම අප අවට ඇති ඕනෑම විෂයකින් නිර්වචනය කළ හැකි වීමයි. එමෙන්ම ඔබ දැනගත යුතු තවත් කරුණක් ඇත. ඒ ආගම නම් වූ විෂයයි. මන්දයත් අනිකුත් සෑම විෂයකින්ම කරනු ලබන නිර්වචන සෑම භූගෝලීය සහ සාමාජීය කොට්ටාසයකටම පොදු වුවත් ආගම යන විෂයේදී එය වෙනස් මට්ටමක පැවතීමයි. එය සරලව දැක්වුවහොත් ඔබ බෞද්ධයෙකු නම් ඔබ බුදුන්ගේ ධර්මයට පිටින් නොවේ. ඔබ කතෝලිකයෙකු නම් ඔබ ජේසුස් වහන්සේට විරුද්ධ නොවේ. එමෙන්ම ඔබ මුස්ලිම් හෝ හින්දු ආගම අදහන්නෙක් නම් එම ආගම නම් විෂයපතේට පිටින් නොයයි. ඔබට එම කාරණය ගැන පැහැදිලි අදහසක් දැන් ඇති. එනම් අනිකුත් සෑම විෂයක්ම පොදු කරුණු අප පිළිගන්නා අතර ආගම නම් විෂයේදී පමණක් ඔබ ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ ආගමට ජාතියට පමණක් වහල් වී තීරණ ගනු ලබයි. එය සැබවින්ම ඔබව හීනමානයක හිරකර තබන ආයුධයක් ලෙස යම් කොට්ටාසයක් විසින් හිර කිරීම සඳහා භාවිතා කර ඇත. ඔබ විසින් තේරුම් ගත යුතු තවත් සත්‍යක් ඇත. ඒ තේරුම් ගැනීම පොදුවේ කළ නොහැකි අතර ඔබ පෞද්ගලිකව සැබෑ තත්ත්වයේ තේරුම්ගෙන එම සත්‍ය සමාජගත කිරීම ඔබගේ වගකීමයි. මෙම ක්‍රමය ප්‍රායෝගිකව යොදවනු ලැබූ පිරිසක් ඇත. ඒ දාර්ශනිකයන් හෝ ශාස්ත්‍රවරුන් පමණි. එනම් බුදුන් වහන්සේ, ජේසුස්, අල්ලා වැනි පුද්ගලයින්ය. නමුත් ඔබටත් මටත් පොදුවේ පිළිගත හැකි කරුණක් ඇත. ඒ කුමක්ද? බුදුන්ගේ වචනය, ජේසුගේ වචනය හෝ අල්ලාගේ වචනය ඔවුන් විසින් ග්‍රන්ථාරූඪ කර නැමත. ඒ වෙනුවට ඔවුන් නියෝජනය කරනු ලබන පිරිසක් විසින් ඔවුන්ගේ වචනය ග්‍රන්ථාරූඪ කර ඇත. එනම් ඔවුන්ගේ සැබෑ වචනය ග්‍රන්ථාරූඪ වූවද නැත්නම් ඔවුන්ගේ නියෝජිතයන්ගේ වචනය ග්‍රන්ථාරූඪ වූවාද? එය සැබවින්ම ඔවුන්ගේ නියෝජිතයන්ගේ වචනය වන අතර එම ශාස්ත්‍රවරුන්ගේ වචනය නොවන බව මාගේ මතයයි. මන්දයත් එම සෑම ශාස්ත්‍රවරයෙකුගේම අභිප්‍රාය වූයේ නරක ඉවත් කර හොඳ පැතිරවීමයි. නමුත් මෙම හොඳ පැතිරවීමට එක් ආගමක් මතම ඔබ බැඳී සිටී නම් එය ඔබගේ අනුවණ කමකි. මන්දයත් ආගම යනු ඔබව එක් සීමාවක හිරකර සිටිනා බන්ධනයකි. නමුත් ඔබ සෑම ආගමකම වදාළ ධර්මය එකින් එක ගවේෂණය කළහොත් ඔබ විසින් එම මුලාවෙන් මිදී සැබෑ යථාර්ථය තේරුම් ගන්නා නොඅනුමානය. ආගම දහම යනු මිත්‍යාවක් නොව. ඒ සැබෑ සිද්ධි දාමයක් විග්‍රහ කිරීමට ඇති එක් විෂයකි. නමුත් ඔබ එක් ආගමකට හිරවී අනෙක් ආගමික මතවලට විරුද්ධ වී ක්‍රියා කරනවා නම් ඔබ සැබෑ මිත්‍යා දෘෂ්ටිකයෙක් බව පිළිගැනීමට මැලි නොවන්න. මේ සියලුම ආගම් එක් ආගමක් වන අතර ඒ පසුපස යන පිරිසගේ භූගෝලීය සහ සමාජීය මට්ටමත් සමග ඔවුනොවුන් විසින් ඔවුන්ට ගැළපෙන ලෙස එම ආගම් සංස්කරණය කරගෙන ඇත. එලෙස විවිධ වූ ආගම් සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති අතර මෙම ආගම නම් විෂය සැබෑවටම ඔබ අධ්‍යයනය කළා නම් ඔබට වැටහෙන කාරණයක් ඇත. එනම් එය තුල සහ එම ආගමේ ඇති උදාහරණ තුල සැබෑ පාරිසරික සංසිද්ධීන් කැටි වී ඇති බවයි. මම බෞද්ධයෙක් වූයේ මාගේ මව්පියන්ගෙන් ලද දායාදයකින් වන බැවින් නමුත් එය ගවේෂණය කිරීම මාගේ වගකීමයි. එම ගවේෂණයේ ප්‍රතිඵල සුළු ප්‍රමාණයක් මම ඔබට ගෙනහැර දක්වන්නම්. එම ප්‍රතිඵල පිළිගැනීම අත්‍යවශ්‍ය නොවන අතර ඔබත් එවැනි පෞද්ගලික අධ්‍යයනයක යෙදීමෙන් ඔබට සැබෑ ලෙසම ආගම යනු සහ ආගමෙන් නිර්වචනය කර ඇති දෑ ඔබට අල්ලා ගැනීමට හැකිවනු ඇත.
බුද්ධ චරිතයේ දුෂ්කර ක්‍රියා කරනු ලැබුණ කැලය ගැන පෞද්ගලික අධ්‍යයනයක යෙදුණු මාහට ත්‍රිපිටකයේ සඳහන් කර නොමැති එක් කරුණක් මුණ ගැසුණු අතර මා විසින් එම සංසිද්ධිය පැහැදිලි කිරීමට තීරණය කළ අතර ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයකදීම ඔබ සතු අයිතියක් සහ වගකීමකි සිදුහත් කමරුන් ලෙස ගෙවනා කාලයේදී ආහාර පාන ලබාගත් සිදුහත් කුමරු කාලයක් ගත වීමේදී යම් කිසි සත්‍යයක් අවබෝධ කර ගැනීමට සිත එක්තැන් කර ගැනීමට වනගත වූවාය මෙම කාලයේදී සනාතන ධර්මය හරහා ස්වභාවික සංසිද්ධීන් පිළිබඳ අධ්‍යයනයක යෙදුණු ඔහු විසින් ආහාර අනුභවයෙන් තොරව භාවනා යෝගීව කල් ගෙවුවාය නමුත් කාලයත් සමග ඔහුගේ සිරුර වැහැරී ගිය අතර සත්‍ය තවදුරටත් සොයාගෙන යාමට නම් අප ශරීරයට ආහාර අත්‍යවශ්‍ය බව සිදුහත් තවුසානන් විසින් තීරුම් ගෙන නැවතත් ආහාර අනුභව කරමින් සත්‍ය සොයා යන ගමනේ නිරත වූවායි මෙම කරුණ ගැන ත්‍රිපිටකයේ සඳහන් කර ඇති නමුත් අප කුඩා අවදියේ සිට මේ දක්වාම සෑම අවදියකදීම අපට එම සිද්ධිය පිළිබඳ යම්කිසි දැනුවත් කිරීමක් කර ඇත නමුත් සැමදාම අපට ඇසෙන කතාවට අමතරව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෙම මාතෘකාවට ඔබට ලැබී තිබේද නැතිනම් ඔබ ඒ පිළිබඳ සොයා බැලුවත් හරි මම ඔබට ඒ පිළිබඳව යම්කිසි සරල පැහැදිලි කිරීමක් ලබා දෙන්නම් ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කර සැබෑ සත්‍ය සොයා යාම ඔබ සතු කාර්යභාරය අද දින සිටින සෑම පුද්ගලයෙක්ම බුදුරදුන් යනු මහා විද්‍යාඥයෙකු යන කරුණ පිළිගනි නමුත් ඔහුගේ විද්‍යාත්මක පසුබිම පිළිබඳව සෙවීමට උනන්දුවක් දක්වා නොමැත. ඉහත සඳහන් කළ උදාහරණයට විද්‍යාත්මක පැහැදිලි කිරීම සරලව මෙසේය. භාවනානුයෝගීව කල්ගත කළ සිදුහත් අවසානන් විසින් ස්වභාව ධර්මයේ පිළිබඳ ඉතාමත් කුතුහලයෙන් පසු වූ අතර ඔහු විසින් මනසින් සෑම සත්‍යයක් සහ ශාකයක් පිළිබඳවම විචාරයක යෙදුණි. එහිදී ඔහු විසින් තේරුම් ගන්නා ලද දෙයක් නම් අප ජීවී ශරීරයේ සෑදී ඇත්තේ විශාල ශුද්‍ර ජීවීන් ප්‍රමාණයකගේ එකතුවකින් වන අතර එලෙසම සෑම පැන ඇති ගමන් කරන ජීවියෙක්ම නිර්මාණය වී ඇත්තේ ශුද්‍ර ජීවීන් විශාල සංඛ්‍යාවකගේ එකතුවකින් යනවද එම සංසිද්ධිය ඔහු විසින් බාහිර පරිසරයේ ඇති වස්තුවලටද ආදේශ කළ අතර එහිදී ඔහුට මෙම ශාක පද්ධතියද සෑදී ඇත්තේ විශාල ශුද්‍ර ජීවී ප්‍රමාණයකගේ එකතුවකින් යනවග තේරුම් ගියාය මෙම සංසිද්ධිය තේරුම් ගන්නා විට බෝසතාණන් විසින් මස් මාංශ අනුභවයෙන් වැළකී සිටි අතර එහිදී ඔහු විසින් තේරුම්ගත් අනෙක් සත්‍ය නම් මාංශ වලින් වැළකී සිටින හේතුව ශුද්‍ර ජීවීගේ එකතුවක් වන නිසා වන අතර මාංශ අනුභවය මෙන්ම ශාක අනුභවයේද තවත් ජීවී කොට්ටාසයක් අනුභව කිරීමේ අනවගයි එම හේතුව මත ඔහු විසින් සියලුම ආහාර අනුභවයේ අත්හල අතර කලක් යත්ම තම ජීවේ රඳවා ගැනීමට නම් ආහාර දාමයට අප සෑම හටම අනුගත වීමට සිදුවන බව ඔහු තේරුම්ගත් සත්‍යකි එම හේතුව අවබෝධයෙන් පසු නැවත ආහාර අනුභව කරමින් ජීවය පවත්වා ගනිමින් සත්‍ය අවබෝධය සඳහා ඔහු කාලය ගත කළාය මෙම විද්‍යාත්මක ගත් කල ඉතාමත් සත්‍යක් වන අතර මෙය පිළිගැනීමට මැලිකමක් දැක්වීමට පෙර විද්‍යාව පිළිබඳ යම්කිසි අධ්‍යයනයක යෙදෙන මෙන් මම ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. එනම් සෑම විෂයක් සමගම ස්වභාවික පරිසරයේ ඉතා දැඩි සම්බන්ධයක් පවතින බව තේරුම් ගැනීම ඉතා වැදගත් කරුණක් වේ. පොතක සඳහන් කළ පමණි එය සත්‍යයක් නොවන අතර එම සඳහන් සත්‍ය සොයා යන ගමනට අවශ්‍ය එක් කරුණක් පමණක් වන බවත් එය මතක තබා ගන්න. එම කරුණ ඔබගේ ගවේෂණය සඳහා එකතු කරගනිමින් සබා සත්‍ය තෙවීමට කල්ගත කරන්න. ඔබට මහත් සුවයක් දැනෙනු ඇත. එමෙන්ම ඊළඟ පරිච්ඡේදයෙන් බුදුරදුන් විසින් මනස දියුණු කරමින් අමාමහ පෙළහර පානු ලැබූ ආකාරය ගැන සරලව මම ඔබට හඳුන්වා දෙන්නම්. මෙම විෂය ඉතාමත් හොඳ මානසික සුවයක් ලබා දුණු නුවණුමානයි. මෙලෙස අධ්‍යයනයක යෙදීමට ඔබට කාලය නැතිනම් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට ඔබ දරුවන්ට අවස්ථාව ලබා දෙන්න. මන්දයත් අපගේ කාලය සීමා සහිත වුවත් දරුවන්ට තවත් වැඩිපුර කාලයක් ඇත. සැබෑවටම මෙම විෂය පිළිබඳ අධ්‍යයනයක යෙදුණොත් රටක් වශයෙන් සහ සමාජීය වශයෙන් ඔබ ඉතාමත් දියුණුවකට පත්වීම කිසිවකුට නතර කළ නොහැක. මන්දයත් බුද්ධිමත් සමාජයක් අගාධයට ඇද දැමීමට දේශපාලනයට හෝ අදූරදර්ශී පුද්ගලයන්ට කළ නොහැකි කරුණකි. ඔබ සියලු දෙනාටම සුභම දවසක් වන අතර ජය ජයම වේවා.